කෘතිම බුද්ධි තාක්ෂණය උදා කරමින් ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් මෙරට ප්‍රථම වට ඉදි කර ඇති හරිතාගාරය ජනාධිපතිවරයා අද නිරීක්ෂණය කළා. එය කෑගල්ල නෙළුම්තිනිය ප්‍රදේශයේ ඉදි කර තිබෙනවා. So this is, sir, this is all fully automated. So this is all controlled by the computer. Okay. So you can control everything from the app, and automatically it does the fans and everything. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සඳහා ප්‍රථම අධිහර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සේයක් තෝරාගෙන ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. මෙම වැඩපිළිවෙල සමග එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ට අවස්ථාව තිබෙන බවත් අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයට ලබා දිය හැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියා. දැනට අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කෙරෙන බවත් 2050 වන විට එය 255 දෙනෙකු දක්වා වැඩි කර ගැනීමට රටවල් සැලසුම් කරගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ සඳහා කෘෂිකර්ම නවීකරණයේ අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. හරිත ආර්ථිකයක් ගොඩනැගීමට මේ තුළින් හැකිවන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. රංජිත් සේමලාපිටිය කනක හේරත් යන රාජ අමාත්‍යරුන් ඇතුළු පිරිසක් මීට එක්වනා.